්‍රීන්වන් බලෙස්ට හෝම එකත්තක එකතු වෙලයින ගොඩක් අය සාමානෙන් එක විදිර හිතනාය කියල තමයි මම කල්පනා කරන්නේ. ඉතින් නඒත් එක්ක මංවලට කලින් කිව්වා අපියා නිදහස් ජීවිතයකට ඔෆ්ගිඩ් ලයි් එකට යන්න ඕනි කියලා ඒක තමයි අපිට සුවදාහිතත්ව ඒක නිසා මංවලත අද හිතුවා මම භාවිතාකන සෝල පැනලේ ගැනත් එමනතන් සෝල පැන සිිටම් එක ගැන පොඩක් කියන්න එක ලොකු දෙයක් නෙමේ ය හැබැයි ඒකින් තවකාටරි අදහසක් ගන්න සහ අපි ඉදිරියේදී ආය පිළිබඳ පොඩ්ඩක් අවධාන යොමු කරමු කියලා හිතුණා මේ දවස්වල තියෙන ගැටලුත් එක්ක මගේ ලොකු යුනිට් එකක් නෙමෙයි වොට් 80ක පොඩි පැනල් එකකින් චාර්ජ් වෙන බැටරි එකක් සහ බැටරි කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවා ඒකින් මගේ ලයිට්ස් ටික එතකොට මගේ ලැප්ටොප් එක ඔය කම්පියුටර් එක වැඩ කරන්න පුළුවන් ෆෝන් ටික චාර්ජ් කරගන්න පුළුවන් ඒ ටික තමයි සාමාන්‍යයෙන් වෙන්නේ ඊට අමතරව මේ ලයිට් කපන කාලේ විතරක් මම මගේ වොට් 45ක රෙෆ්‍රිජරේටර් එකක් තියෙනවා සිංගර්ලාගේ සිංගර් ෆ්‍රිජ් එකක් ඒක මගේ යාළුවන්ට කිව්වමත් පුදුම වෙනවා ඒ ෆ්‍රිජ් එක වැඩ කරනවා ඒ සෝලර් සිස්ටම් එකෙන් ඉතින් ඒ ටික තමයි කරගෙන යන්නේ හැබැයි පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා ඉතින් ඒ පිළිබඳ මම චුට්ටක් අද හිතුවා ඔයාලත් එක්ක පෙන්වන්නේ ඒ පිළිබඳ කතා කරන්න මේ දවස්වල විදුලි අර්බුදයක් තිබෙන නිසා එමත් නැත්නම් විදුලි කප්පාදුවක් තිබෙන නිසා මට හිතුණා අවුරුදු 3ක වගේ කාලයක් මම දැනට භාවිත කරන මගේ සෝලර් පැනල් සිස්ටම් එක ඔයාලට කියන්න. මොකද මම ඔයාලට ගොඩක් වෙලාවට ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එක ගැන හැමතිස්සෙම ට්‍රීන්වන් බෙසඩ් හෝම් එකකින් කතා කරනවා. ඉතින් මේ නිසා මම හිතුවා මේ සෝලර් පැනල් සිස්ටම් එක ගැනත් ඔයාලට කතා කරන්න ඕනි කියලා. සමහර තැන්වලදී මම කියලා තිබ්බා මේ ගැන කතා කරමු කියලා. නමුත් මේ වෙනකම් මම කතා කරේ නැහැ. මොකද මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකත් මම මේක අතරතුර කියන්නම්. හැබැයි දැනට නම් මගේ නිවසේ විදුලි කප්පාදුවක් වුණා කියලා. මගේ දරුවන්ට ඉගෙන ගන්න ලයිට් නැති වෙලාවක්වත් එහෙම නැත්නම් අපේ එදිනෙදා ජීවිතයට බාධා වෙන හේතුවක් වෙලා නැහැ. මොකද විදුලිය විසන්ධි වුණාද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ විසන්ධි වෙන සැනින්ම අපේ සෝලර් පැනල් එක ත්‍රූ එන කරන්ට් එක අපේ නිවසට හම්බෙනවා. අනිත් එක දවල් වරුවේ සමහර වෙලාවට අපි විදුලි බිල අඩු කර ගැනීමට බොහෝ වෙලාවට භාවිත කරන්නේ මේ සෝලර් පැනල් එකකින් එන පවර් සිස්ටම් එක. සෝලර් පැනල් එකකින් එන බලය තමයි ගන්නෙ. ලොකු පැනල් එකක් නෙමෙයි ලොකු කතන්දරයක් නෙමෙයි මේ තියෙන්නේ මගේ ගරාජ් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන මේ සිස්ටම් එකේ මේකේ ඇත්තටම මේ සෝලර් පැනල් එකකින් එන කරන්ට් එක ලොකු පැනල් එකක් නෙමෙයි එතනක් තියෙන්නේ 80 වොට් 80 වොට් 80 පැනල් එකක් උඩ තියෙන්නේ මෙතන තියෙන්නේ චාර්ජින් කන්ට්‍රෝල් එක ඊට පස්සේ මේ තියෙන ඉන්වර්ටර් එක මේ තියෙන කන්ටැක්ට් එකක් මෙතන මගේ බ්‍රේකර් එකක් මේ මේන් ස්විච් එකක් දාලා තියෙනවා මෙතන රිලේ එකක් තියෙනවා පොඩි ඉන්ඩිකේෂන්ස් තුනක් හදලා තියෙනවා මේ ලී බොක්ස් එක පවා හැදුවේ 3-in-1 බෙසල් හෝම් එකේ මගේ දුවයි මමයි එකතුලා තමයි මේ බොක්ස් එක පවා හැදුවේ ඉතින් ඔක්කොම හෝම් මේඩ් වුණාට සමහර ගොඩක් ඒ ඔක්කොම චීනෙන් ගින්න පුළුවා තමයි තියෙන්නේ සෝලර් පැනල් එක ගැන කියනවා නම් තවත් අපි මම මේකට බලය මම මේකේ කරන්ට් එක ඉතුරු කරගන්නේ මේ වගේ ලොකු බැටරි එකකින් මේක 12 වොට් 12 බැටරි එකක් මේකේ ඇම්පියර් 65යි ඉතින් සාමාන්‍යයෙන් පැය 4කට වැඩි කාලයක් එක දිගට බැටරියෙන් අපි බලලා තියෙනවා ඊට වෙහා අපිට බලන්න වෙලා නැහැ මම හිතන විදිහට දැන් බලන්න පුළුවන් මේ අපිට ඉදිරියේදී මේක ගැටලුව මොනවද කියලා මම කිව්වත් එහෙම මොකද මම මෙච්චර කල් කිව්වේ නැත්තේ මේකේ තියෙන එක ඉෂුව එකක් තමයි මේ බැටරි ඉෂුව එක ඉතින් මම මේකට කලින් භාවිතා කරේ නම් මේ වගේ ලිතියම් අයන් බැටරි ගෙනලා පැක් කරලා තමයි හැබැයි මේ එක පැක් එකකට යන කොස්ට් එක අපිට විදුලි බිල ගෙවන්න මාසෙකට නෙමෙයි මාස දෙක තුනක යන බිල බලනකොට සමාන වගේ වෙනවා ඒකෙන් ලොකු ලාභයක් ලැබෙන්නේ නැතුව යනවා මොකද මේවා අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් භාවිතා කරලා පස්සේ මෙහි තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා එතකොට ඒකත් එක්ක අපිට ආපහු තව පැක්ස් හදන්න වෙනවා ඉතින් මම මේ වගේ පැක්ස් ගොඩක් හදාගෙන තමයි කලින් භාවිතා කරේ නමුත් මෙන්න මේ බැටරි ප්‍රශ්නේ තමයි ලෝකෙම තියෙන ගැටලුව මොකද මේ සෝලර් සිස්ටම් එක අපිට භාවිතා කරන්න පුළුවන් අවුව තියෙන වෙලාවට අවුව නැති වෙලාවට එතකොට අපි භාවිතා කරනවා නම් ඒ විදුලිය එහෙමත් නැත්නම් මේ බලය අරන් තියාගන්න වෙන අපේ බැටරියකට ඉතින් මේ බැටරිය වල අරන් තියාගන්නකොට මේ බැටරිය වල ආයු කාලය නිසා මේ සෝලර් පැනල් සිස්ටම් එකේ ගැටලුවක් මතුවෙලා තියෙනවා ලෝකෙම මොකද මේකට කරන්න කියලා නමුත් දැන් ඒකට අලුත් විසඳුම් හොයාගෙන එනවා ඒ නිසා තමයි අපි දන්නවා net metering කියලා සිස්ටම් එකක් තියෙනවා අපි දවල් වරුවේ නිෂ්පාදනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට හරි ලෙපෝ එකට හරි අපි විකුණනවා ඊට පස්සේ අපි එයාලගෙන් භාවිතා කරන විදුලිය විදුලි බිල අපි නිෂ්පාදනය කරපු විදුලි බිලෙන් අඩු කරගෙන අපි ටික සීරෝ කරගැනීමේ හැකියාවක් තියෙනවා නමුත් ඒ වගේ ටයින් වලට එකක් හයි කරලා විදුලිය නිෂ්පාදනය කරලා ලබා දෙන ගෙදරක උනා විදුලි කපන දවසට විදුලිය නැහැ. හැබැයි මේක ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක්. මේක අපි මේකෙන් විදුලිය විදුලි බල මණ්ඩලයට ලෙකෝ එකට ලබා දෙන්නේ නැහැ. මේකෙන් අපි භාවිතා කරනවා විතරයි. හැබැයි ඒකේ වාසියකට තියෙන තින් ලයිට් කැපුවත් නැත්නම් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්වර්ටර් එක ගැන කතා කරොත් මේක චීප් ඉන්වර්ටර් එකක්.
ඉන්වර්ටර් එක නම් ඇත්තටම පියෝ සයින් වේව් ඉන්වර්ටර් එකක් නෙමෙයි මේ පිළිබඳ ඉස්සරහට කතා කරනකොට මම කියන්නම් පියෝ සයින් වේව් මොඩිෆයි සයින් වේව් නෝමල් ඉන්වර්ටර්ස් කියන්නේ මොනවද සහ ඒවල තියෙන ගැටලු මොනවද කියලා ඉතින් මේ චාර්ජින් කන්ට්‍රෝල් එකෙන් ඇත්තටම බැටරිය ඕවර්චාර්ජ් වෙන එකයි ඔය වැඩිපුර චාර්ජ් වෙන එකයි ඒක අඩුවෙන්ම බහැලා යන කම්ම පාවිච්චි කරන එකයි නතර කරන්න තමයි ඒක භාවිත කරන්නේ නමුත් දැන් මේ මේ බැටරිය එක නම් මේක ලෙඩ් ඇසිඩ් බැටරිය එකක්. ඉතින් මේ බැටරිය එකට නම් මේ චාර්ජින් කන්ට්‍රෝල් එක හොඳයි. නමුත් මගේ මේ චාර්ජින් කන්ට්‍රෝල් එක මේ බැටරිය වලට හරියන්නේ නැහැ. මොකද මේ බැටරිය වලට එකින් එකට සම්බන්ධ කරපු චාර්ජින් කන්ට්‍රෝල් එකක්. එහෙම නැත්නම් BMS එකක් සම්බන්ධ කරන්න ඕනේ. එච්චරක් මම වියදම් කරේ නැහැ මේ ප්‍රොජෙක්ට් එකට. මොකද මම දැනට මගේ මේ යුනිට් එකේ ලයිට්ස් ටික ඔක්කොම සහ වොට් 45ක රෙෆ්‍රිජරේටර් එකක් තියෙනවා. ඒක තමයි භාවිත කරන්නේ. ඊට අමතරව ඉතින් මට මගේ मोबाइल फोन लैपटॉप चार्ज करवासा विद्युत कपादक उन्हा मगे निवसे एक बाधा पीला है बीवन का इतिरती मम इदिरी बलाचर पुलवा मे एंपियर हेट पहाक बैटरी तब कुछ अभी पैगा इन पुलवा बलम दम्मी पड़ी अदासक दाने काटहरी अदासक तीन करा कटल दिन विद्युत बिल අපි දෙහිල ගියොත් එහෙම ඒකත් එක්ක බලනකොට බැටරි වල වියදම් කරත් ගැටලුවක් නැහැ වගේ දැනට මම මේක ගරාජ් එකේ දාලා තියෙන්නේ මොකද මේක පොඩ්ඩක් මගේ නිෂ්පාදනයක් නිසා මේක තාම ගන්න බැරි නිසා බැටරි එකත් මම ඔයාලට පෙන්නන්න තමයි උඩින් තියාගත්තේ මම මේක වෙන පල්ලෙහින් තියලා තියෙන්නේ අපි බලමු ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා මම මේට කලින් භාවිත කරපු ඉන්වර්ටර්ස් තියෙනවා මොකද මම දැන් අවුරුදු 3ක් ඉස්සේ මම භාවිත කරනවා කියලා මම කිව්වේ මගේ මංගාව පිච්චිච්ච ඉන්වර්ටර්ස් ම 3ක් විතර තියෙනවා මොකද මගේ නිෂාන් ලීෆ් කාර් එකක් තිබ්බා ඒ කාර් එක චාර්ජ් කරන්න පවා මම මේක පොඩි එක්ස්පෙරිමන්ට් කරගෙන හිටියා ඒ නිසා හැබැයි මේක සාර්ථකයි එකම ගැටලුව තමයි මම ඔයාලට කිව්වේ බැටරි ප්‍රශ්නේ ඒක විසඳගමු ඒක විසඳගන්න අලුත් ක්‍රමයක් තියෙනවා මම ඒ පිළිබඳව ඉදිරියට කතා කරන්න මේක නිකන් පොඩි ආරම්භයක් විදිහට සෝලාර් පැනල් එකකින් එමත් නැත්නම් සෝලාර් පැනල් එකකින් ගෙදර විදුලිය අවශ්‍යතාවය ලයිට් කපන වෙලාවට හරි භාවිත කරන්න පොඩි උත්සාහයක් දරමු හැබැයි මේ දවස්වල නම් මිල පොඩ්ඩක් අධිකයි මොකද සමහර ඒවා දැන් පොඩ්ඩක් ගණන් ගිහිල්ලා තියෙනවා බලමු ඉදිරියේදී අපිට මොනවද කරන්න පුළුවන් කියලා මේකනම් අපිට සර්කිට් එකක් විදිහට ඇඳලා දෙන්න පුළුවන් මොකද කන්ටැක්ටර් එක රිලේ එකට කොහොමද මං වයර් කරලා තියෙන්නේ සහ ඉන්වර්ටර් එක බැටරි එක චාර්ජින් කන්ට්‍රෝල් එකට කොහොමද වයර් කරන්නේ කියලා මට කියන්න පුළුවන් ඇත්තටම මේක ඉතින් මේක මේ සර්කිට් එක ඒ විදිහට මට ඩයග්‍රෑම් එක ඇඳලා දෙන්න පුළුවන් මේ විදිහටම තමයි ඔය අපි ලක්ෂ ගණක් ලක්ෂ දෙක තුනක් දීලා කරන්නේ වලත් කරන්නේ හැබැයි මේක ඕෆ් රිඩ් සිස්ටම් එකක් විශේෂයෙන් මගේ වයිෆ් සහ මම මගේ දරුවා ඉගෙන ගන්න වෙලාවල් වලට අපිට මොන හරි කම්පියුටර් එකක් භාවිත කරන්න ඕනොත් ඒක බාධාවකින් තොරව භාවිත කරන්න පුළුවන් ලයිට්ස් තියෙන නිසා ඇත්තටම මේ පොත්පත් බලා ගැනීම නම් කිසිම ගැටලුවක් නැහැ එක්ස්කියුසස් නැහැ ඉස්කෝලේ ගිහලා කියන්න අවශ්‍යතාවයක් නැහැ ලයිට් තිබ්බේ නැහැ වැඩ කරේ නැහැ කියලා ඒ වගේ පොඩි chances උත් තියෙනවා සහ නොමිලේ වෙන්නේ නමුත් ඒ වල බැටරි ප්‍රශ්න මම ඔයාලට කිව්වා වගේම බැටරි එකේ තියෙන ගැටලුව විසඳා ගන්න තව ලෝකයේ එක එක දේවල් හොයාගැනීමින් යනවා ඒ නිසා තමයි මම මේ පිළිබඳව තාම කතා කරේ නැත්තේ ඕෆ් රිඩ් සිස්ටම් එකේ තියෙන ගැටලුව තමයි ඒක හැබැයි ටයිග්‍රිඩ් අපි කරන්ට් එක සම්පාදනය කරන අපි කරන්ට් එක විකුණන සිස්ටම් එකේ නම් එහෙම ගැටලුවක් නැහැ මොකද බඩු වලට වියදම් කරගත්තට පස්සේ ඒක ඩේ ටු ඩේ වැඩ කරනවා කරන්ට් එක අපි ඒකට විකුණනවා අපි භාවිත කරන එකට ඒක අඩු කරගන්නවා හැබැයි ඕෆ් රිඩ් එකේදී අර විදිහටම අපි හදන කරන්ට් එක අපි භාවිත කරනවා නමුත් මේ බැටරි වලට යන මිල නිසා තමයි මේක දැනට ගැටලුවක් වෙලා තියෙන්නේ ඉදිරියේදී බලමු අපි ඒක කොහොමද කරන්නේ කොහොමද විසඳගන්න ක්‍රමත් කියලා